්‍රධානය දෙවන එලිසබත් මහරජනගේ අභාවෙන් පසුව සිදුවීමට නියමිත විශේෂ සිදුවීම් කිහිපයක්. බ්‍රධානයේ මුදල් නෝට්ටු විදේශගමන් බලපත්‍රය සහ නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වනවා. චාල්ස් කුමරු රජකිරුල දැරිමහා ඒත් සමගම කැමිලාපා කරනව රජනය පට පත්වනවා. මෙත කාලය ්‍රධානය ජාතික ගියයේ කියවෙන දෙවියන් අපගේ රජනය රැකදේවා යන්න සංශෝධනය වී දෙවියන් අපගේ රජු රැකදේවා යනුවෙන් වෙනස් වනවා. පැරණි මුදල් නෝට්ටු බැංකෝලින් හ තපල්කාරයාල්වලින් කඩිනම් එකතු කරගන්න අතර ඒවා නැවතත් ජනතාවගේ පරිහරණය සඳහා මුදා නොහැරයි ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කරයි. නගරවල කිසිදු අනවශ්‍ය ශබ්දයක් නොනැගිය යුතු අතර නිශ්ශබ්දතාවයාගේ කළ යුතුයි. සියලුම BBC මාධ්‍ය නිවේදකයන් ආකාරය මණ්ඩලය කළු ඇඳුමින් සැරසි රජ කරිසිදු කරන අතර BBC ප්‍රවෘත්ති ලාංඡනයද කළු පැහැයට හැරවෙයි. එසේම විකාශනය වීමට නියමිතව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝපාදක වැඩසටහනක් BBC නාලිකාවේ විකාශය නොවන අතර ඒ වෙනුවට රජුන පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙයි. බකින්හැම් මාලිගාවේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණි විඩයක් ප්‍රදර්ශනය කෙරෙයි. සියලුම වාණිජ ගුවන්යානාවල රජන මියගිය පුවත නිවේදනය කරන අතර රාජකීය පවුලේ නිල වෙබ්බඩ වියද රජනගේ අභාවය ප්‍රකාශයටපත් කරයි. සියලුම ජාතික කොඩි අඩකුඹ වන අතර පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි. චාල්ස් කුමරු රජු බවට පත්වන අතර මීළඟ වේල්සේ කුමරු බවට විලියම් කුමාරයා පත්වනවා. ඒත් සමගම විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩිල්ටන් වේල්සේ කුමරිය බවට පත්වනවා.